මේ ගොඩක් අය අහපු ප්‍රශ්නයක් මට මේක මේ කරගන්න බැරි නම් වීඩියෝ එක මොකද මේ කරන්න දෙන්නේ නැහැ ඊට පස්සේ තවත් එක ප්‍රශ්න තිබ්බා වයස සබ්ජෙක්ට් එක කරන්න බෑ හරිද එනිසා මම ඔයාලට පෝස්ට් එකක් දැම්මා ටුට්ටක් ඉන්න කියලා හැම වෙරඳ තියෙන කට්ටිය මේ මම ක්‍රමයක් කියන්නේ හරිද එතකොට සමහර අය කරලා ඇති එතකොට මම කියන්න මොකද කරගන්න කියලා ඔන්ලයින් පේමන්ට් රෙසිප්ට් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරන්නේ ඔකල මේ ලේසර් ප්‍රින්ටින් ගන්න ඕන කියලා එකක් නැහැ. කලර් ප්‍රින්ට් ගන්න නම් ඇති. හරිද? හරි. ඒක තමයි ඔයාලා ප්‍රින්ට් එක ගත්තා පස්සේ ඔයාලා බලනවානේ. නේ මොන හරි අඩුපාඩු දෙනවද කියලා. සමහරුගේ ෆෝන් නම්බර් වැරදි. හරිද? සමහර අයගේ එතකොට ඊමේල් ඇඩ්‍රස් වල වැරදි. සමහර අයගේ නම වැරදි. හරිද? ඔහොම වැරදි තියෙනවානේ. කියන්නේ මොකක් හරි ඔයාලා ඉෂුව එකකින් වෙච්ච වැරද්දක් නැත්නම් එහෙන් මොකක් හරි වෙච්ච වැරද්දක් ගොඩක් තියෙන ඔයාලගේ අතින් වෙච්ච වැරදිනේ. හරිද? ඔයාලගේ අතින් වෙච්ච වැරද්ද තමයි තියෙන්නේ. එහෙමත් නැත්නම් තව ඊ කතා කරා මොනවාද? යාළුගේ පේමන්ට් ස්ලිප් එක. හරි. තව ගොඩක් අය කතා කරා මේ යාළුගේ පේමන්ට් ස්ලිප් එක එයාට අප්ලෝඩ් වෙලා හම වෙච්ච එකක්. ඒ කියන්නේ ස්ලිප් එක යාගේ නෙමෙයි. ස්ලිප් එකේ නම තියෙන්නේ වෙන කෙනෙක්ගේ. හරි. ඔය විදිහට ඔහොම ගොඩක් ප්‍රශ්න තිබ්බා. තව ඔයාලට මම කිව්වා ප්‍රමෝෂන් ඩික්ලරේෂන් වලින් කෝඩ්ස් අයින් කරන්න පුළුවන්. ඒක ගැන අයින් කරන්න කලින් ගොඩක් හිතන්න කියලා මම කිව්වා. හරිද? ගොඩක් හිතන්න කියලා කිව්වා. මොකද බෝඩ් පට වලදී ඔයාලා කෝස් හිතාගෙන බැරි විදිහට කරගෙන හින්දා. හරිද? ඒතර ප්‍රමෝෂන් ඩික්ලරේෂන් වලින් සමහර අය කෝඩ්ස් අයින් කරලා තියෙනවා. හැබැයි අයින් කරපු එක අර කෝසස් ඩිනයි කෝස් අයින් කරපු තැන පෙන්නනවානේ ඔන්ලයින් පේමන්ට් රිසිප්ට් එකේ ඔයාලා කෝස් අයින් කරා නම් එතන පෙන්නනවා කෝසස් ඩිනයි කියලා එකක් හරිද එතකොට ඒකේ තියෙනවා අයින් කරපු කෝසස් ටිකේ කෝඩ් ටික සමහරවගේ ඔය කෝඩ්ස් ටික ඇවිල්ලා තිබුණ නැහැ සමහරව අයින් කළා තිබ්බා කෝසස් ටික අයින් වෙලා නැහැ සමහරවිට වෙලා තිබුණා කෝසස් අර එක එක්කෙනා කියන ඒවා අහලා එක එක්කෙනා කියනේ වහලා කෝසස් ටික අයින් කරලා දැන් ආපහු කෝසස් ටික දාගන්න ඕන කට්ටියත් හිටියා. හරි. ඔය අර බෝට්ටු ගැන අර වැරදි මත අහලා කෝසස් ඔක්කොම උඩ තියෙන ඔක්කොම අයින් කරලා අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙන ගිහිල්ලා අන්තිමට තේරුණාට පස්සේ ආපහු දාගන්න ඕන කට්ටිය. ඔය විදිහට ඔන්ලයින් පේමන්ට් රිසිප්ට් එකේ වැරදි කරපු ගොඩාක් අය හිටියා. සහ වැරදි වෙච්ච අය හිටියා. හරිද? සාමාන්‍යයෙන් ඔයාලගේ අතින් වෙච්ච වැරද්දක් නම් හරිද? ඔයාලගේ අතින් වෙච්ච වැරද්දක් නම් මට කියන්න බෑ 100ට 100ක් ඔයාලා හදලා දෙනවා කියලා. ඔයාලගේ අතින් වෙච්ච වැරද්දක් නම් හරිද? ඔයාලගේ අතින් වෙච්ච වැරද්දක් නම් 100ට 100ක් හදලා දෙනවා කියලා මට කියන්න බෑ. හරිද? ඒ කියන්නේ ඔය පේමන්ට් ස්ලිප් මාරු වෙච්ච ඒවා, ඒතකොට ෆෝන් නම්බර් මාරු වෙච්ච ඒවා නම් ප්‍රශ්නයක් නෑ, ඒවා හදාගන්න පුළුවන්. එහෙම අවුලක් වෙන්නේ නෑ. හරි, ඒ නිසා බය වෙන්නත් එපා. හරිද? එතකොට ඊයේත් එක්කෙනෙක් කතා කරා, තව එක්කෙනෙක් කතා කරා, ඊත් අඬන්න කතා කරේ අර මේ උමුම් වැරදි වෙච්ච කට්ටිය. හරිද? එතකොට මේ අර එක එක්කෙනා කියන කතා වල කෝසස් ඔක්කොම අයින් කරලා දැන් ආපහු කෝසස් ටික දාගන්න ඕන කට්ටිය ඉන්නවනේ. අන්න ඒ කට්ටියට මට 100ට 100ක් ෂුවර් කරන්න බෑ. හැබැයි ඔයාලට මම ක්‍රමයක් කියලා දෙන්නම්. ඒ ක්‍රමෙන් ඔයාලා ප්‍රයෝජන ගන්න. හරිද? ප්‍රයෝජන ගන්න වීඩියෝ එක ඉවරනකම් බලන්න. අනිවාර්යෙන්ම ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. හරි. මම මේක කොටස් කීපයකට කඩලා කියන්නම්. මේ හැම වැරද්දක්ම හදන්න පුළුවන් ඔයාලට. හරිද? මේ හැම වැරද්දක්ම හදන්න පුළුවන් ඔයාලට. පුළුවන් තරම් ඔයාලගේ පැත්තේ වැරද්ද දාන්න එපා. ඒ කියන්නේ ඔයාලගේ පැත්තේ වැරද්දක් කියලා කියන්න එපා. මොකද ඔයාලා දන්නවා මේ සිස්ටම් එක තනිකර කුණු ගොඩක්නේ UGC සිස්ටම් එක. හරිද? එතකොට මේ සිස්ටම් එකට වැරද්ද දාන්න. හරිද? සිස්ටම් එකට වැරද්ද දාන්න. හැබැයි ෆෝන් නම්බර් සහ ඔය අනිත් දේවල් නම් ඉතින් මේවා එහෙම සිස්ටම් එකට වැරද්ද දාන්න බෑ. ඒක ඔයාලා ටයිප් කරපු එකේ වැරද්දක් දන්නේ. හරිද? ඒ වුණාට කමන්නේ නැහැ. ඒකත් ඔයාලා මේ මම කියන විදිහට මේව කරන්න. හරිද? එතකොට ඔයාලගේ මෙන්න මෙහෙම කරන්න. හරිද? දැන් ඔයාලගේ නමේ වැරද්දක් තියෙනවා නම්, හරිද? නමේ වැරද්දක් තියෙනවා නම් ඔයාලා දිවුරුම් ප්‍රකාශයක් දීලා නැත්තම් කැම්පස් පොත පුරවද්දී ඔයාලා මෙතන දිවුරුම් ප්‍රකාශයක් දෙන්න පුළුවන් නම් හොඳයි. හරිද? දිවුරුම් ප්‍රකාශයක් දීලා තියෙනවා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? එහෙම නමේ වැරද්දක් තියෙනවා නම් හරි ඔයාලට ෆෝන් නම්බරේ වැරදි වැරදීමක් වෙච්ච එකක් හරි ඊමේල් ඇඩ්‍රස් එක වැරදීමක් වෙච්ච එකක් හරි ඔයාලා ටයිප් කරපු මොකක් හරි දෙනවනේ ටයිප් කරපු වැරදීමක් තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් එකට ලියුමක් ලියන්න.
හරිද ලියුම ලියන්නේ රාජකාරී ලියුමක් ලියන්නේ මේ පැත්තේ ඔයාගේ ඇඩ්‍රස් එකයි දිනේ හරිද ඔන්න නිමල් පෙරේරා මොහොම ඇඩ්‍රස් එක දානවනේ ඒතර මේ පැත්තේ දාන්න ඕනේ ඇඩ්‍රස් එකක් රාජකාරී ලියුම ලියද්දි මේ පැත්තේ ඇඩ්‍රස් එක දාන්න මේ පැත්තේ ඇඩ්‍රස් එක දාන්න අර ඔන්ලයින් පේමන්ට් රිසිට් එකේ තියෙන ඇඩ්‍රස් එක ඒ කියන්නේ ජේෂ්ඨ අතිරේකනේ අතිරේක ලේකම් හරි එයාට දාන්න අතිරේක ලේකම් විශ්වවිද්‍යාල ප්‍රවේශ ඔක ජේෂ්ඨ සහකාර ලේකම් දැම්මත් එකයි එකම සෙක්ෂන් එක හරිද මවුලක් නැහැ අතිරේක ලේකම් අර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අංක 20 වෝට් පෙදෙස කොළඹ 7 ඔය කියන ඇඩ්‍රස් දෙක දාන්න ඕන විදිහට දාලා රාජකාරී ලියුම් ලියන විදිහ දන්නවනේ හරි එතකොට ලියන්න මාතෘකාව විදිහට ලියන්න ඔන්ලයින් පේමන්ට් ඔන්ලයින් පේමන්ට් රිසිට්හි සිදු වූ වරද නිවැරදි කිරීම කියලා හරිද ඔන්ලයින් පේමන්ට් රිසිට්හි සිදු වූ වරද නිවැරදි කිරීම කියලා ඔයාව ඉස්සෙල්ලා හඳුන්වන්න හරිද ඒ කියන්නේ ඔයාගේ නම ඉන්ඩෙක්ස් නම්බර් එක සහ රිෆරන්ස් නම්බර් එක දාලා මෙන්න මේ කියන කෙනාට ඒ කියන්නේ මේ වයින් පෙනී ඉන්න මාට ඔන්ලයින් පේමන්ට් රිසිට් එකේ මෙන්න මේ වැරද්දුනා කියන්නේ ෆෝන් නම්බරේ මගේ අතින් මෙන්න මේ ෆෝන් නම්බරේ දාන්න ඕන එක වෙනකොට මේක තමයි වැටුනේ ඒක මෙන්න මේ විදිහට නිවැරදි කරන්න කියලා නැත්තම් මගේ නම මෙන්න මේක ඔන්ලයින් පේමන්ට් රිසිට් එකේ තියෙන මේ නම ඒක නිවැරදි කරන්න කියලා නැත්තම් ඊමේල් ඇඩ්‍රස් එක මගේ අතින් වැරදිලා වැදුනේ මේක ඔන්ලයින් පේමන්ට් රිසිට් එකේ තියෙන වැරදි එක ඒකේ හරි එක වෙන්න ඕන මේක කාර්මිකව ඒක නිවැරදි කරලා දෙන්න කියලා පිටු ගණන් ලියන්න එපා තනි පිටුවක් ලියන්න හරිද මම කියුවේ තේරුණානේ එහෙම ලියලා ඔයාගේ අතින් වෙච්ච වැරද්ද ඔයාව හඳුන්වලා ඔයාගේ අතින් වෙච්ච වැරද්ද ලියන්න වැරද්ද ලියලා ඔන්ලයින් පේමන්ට් රිසිට් එකත් එක්කම මේ ලියුම ඇටච් කරන්න කියන්නේ ඔන්ලයින් පේමන්ට් රිසිට් එකේ මේ මේක පිටිපස්සටම ඇටච් කරන්න ලියුම තාප්සිට් එක ලියන්න හරිද පිළිවෙලට පැහැදිලිව ලියන්න අනිවාර්යෙන් මේ ලියුම දාන්න හරිද එතකොට මේ හදා ගන්න පුළුවන් එම ගැටලුවක් වෙන්නේ නැහැ නැත්තම් ඔයාට වෙන මොනවා හරි කරද්දක් වුණා නම් ස්ලිප් එක මාරු වෙලා දිනුවා නම් ඒත් ලියන්න ඔයාගැති මෙන්න මෙහෙම වැරද්දක් වුණා ඒ වැරද්ද නිවැරදි කිරීම කියලා ලියලා වැරද්ද කෙටියෙන් හඳුන්වන්න හඳුන්වලා ස්ලිප් එක වැරදි එකක් නම් මේ වුණේ ඔයාගේ හරි ස්ලිප් එකක් මේකට එක්ක අමුණන්න හරි ඔයාගේ හරි ස්ලිප් එක ඔරිජිනල් ස්ලිප් එක ඔයාලා තියෙනවනේ ඒක අමුණන්න එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ ඊට පස්සේ තියෙනවනේ ඊට පස්සේ දෙනවනේ මෙන්න මෙහෙම ඔයාලා අයින් කරපු කෝස් ඒ කියන්නේ ප්‍රමෝෂන් ඩික්ලරේෂන් වලින් අයින් කරපු කෝස් ඔන්ලයින් පේමන්ට් රිසිට් එක පෙන්වන්නේ නැහැනේ යුනිවර්සිටි කෝස් ටික අයින් කරපු ටික පෙන්වන්නේ නැහැ කෝඩ් ටික හරිද ඒ කියන්නේ අයින් කරපු ටික පෙන්වන්නේ නැහැ කියන්නේ අයින් වෙලා නැහැ අයින් කරපු ටික ඔන්ලයින් පේමන්ට් රිසිට් එකේ පෙන්වන්නේ නැහැ කියන්නේ හරියට අයින් වෙලා නැහැ තේරෙනවද මම කියන එක ඔන්ලයින් පේමන්ට් එක රිසිට් එකේ අනිවාර්යෙන් පෙන්වන්න ඕන ඔයා අයින් කරපු කෝසස් මොනවද කියලා එහෙම නැත්නම් ඕක ගොඩක් වෙලාට වෙන සිස්ටම් එරර් එකක් ඉන්නවා. අන්න ඒක ප්‍රයෝජනෙට ගන්න. ඒ කියන්නේ ඔයාලා ලියුම ලියද්දී ලියන්න මොනවාද පද්ධතිය සිදු වුණා හරි ඔන්ලයින් පද්ධතිය සිදු වූ දෝෂයක් හේතුවෙන් මේ කෝසස් ටික අයින් ඔයා අයින් කරලා නැතත් ඒ කියන්නේ ඔයා අයින් කරලා හරිද? ඔයා අයින් කරලා අයින් වෙලා නැහැ කියලා ලියන්න. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේම ඔයාගේ නම මේක හඳුන්වලා ඔයාලට අයින් කරන්න ඕන කෝසස් ටික කෝඩ් ටිකත් එක්ක මේ විදිහට දාන්න. මෙන්න මේ ටිකයි අයින් වෙන්න ඕන කියලා. මගේ ඉහළ මනාපයක් දක්වලා තියෙන කෝසස් ටික අයින් වෙන්න ඕන කියලා. එතකොට ලියන්න අර ඇඩ්‍රස් එක. ඔයාගේ ඇඩ්‍රස් එක ලියන්න මෙතන. ඊට පස්සේ මේ පැත්ත ලියන්න ඇඩ්‍රස් එක. යටින් මේ ලියන්න ඇඩ්‍රස් එක ලියන්න මේ මෙතන ලියන්න අර අතිරේක නේද කියන්නේ. ඔව් අතිරේක ලේකම්. මේ කියන්නේ ඔන්ලයින් පේමන්ට් රිසිට් එක ලියන රිසිට් එකේ තියෙන ඇඩ්‍රස් එක මෙතන දාන්න. හරිද? ඊට පස්සේ මාතෘකාව දාන්න. මාතෘකාව ලියන්න ප්‍රමෝෂන් ඩික්ලරේෂන් වලින් ඉවත් කෙරු මා විසින් ඉවත් කෙරු කරන ලද කේත මොනවාද? නිසි ආකාරව ඉවත් නොවී තිබීම සම්බන්ධවයි. ඔයාලට ගලපලා ලියන්න පුළුවන් නේ. නිසි ආකාරව ඉවත් නොවී තිබීම සම්බන්ධවයි කියලා ලියලා ලෙටර් එකේ ලියන්න එයාලගේ පැත්තට වැරද්ද දාන්න සිස්ටම් එකට වැරද්ද දාගන්න. ඒ කියන්නේ ඔයා මේ ටික අයින් කරලා සිස්ටම් එකේ ඔන්ලයින් පේමන්ට් රිසිට් එකේ මේ ටික අයින් වෙලා නැහැ කියලා කියන්නේ.
හරිද ඔයා අයින් කරා කියන්නේ ඒ වෙලාවේ සිස්ටම් එකේ එකක් ආවා කියන්නේ නැත්නම් මොන හරි එකක් ආවා නිසා මේ ටික අයින් වෙලා නැහැ කියන්නේ. එතකොට සක්සස්ෆුල් කියලා ආවා කියන්නේ මම කියන්නේ තේරෙනවනේ. මම මේ ඉක්මනට ඉක්මන කියන්නේ අර මේ නැත්නම් වීඩියෝ එක දිග වැඩි වෙන නිසා. හරිද? කෙලින්ම ආයෙ පැත්තට වැරද්ද දාන්න. ඔයා අයින් කරලත් ඒක ඔන්ලයින් පේමන්ට් රිසිට් එකේ පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ අයින් වෙලා නැහැ කියලා කියනවා. හරිද? අයින් වෙලා නැහැ. මට අයින් කරගන්න ඕන කෝස් ටික කෝඩ් ටික මෙන්න මේකයි කියලා පිළිවෙලට ඒ කෝඩ් ටික ගන්න කාරණිකව මගෙන් ඉහළ මනාපයක් දක්වලා තියෙන මෙන්න මේ කෝස් ටික නැත්නම් මේ කෝස් ටික කෝඩ්ස් ටික ඔයාගේ ආයතන පතෙන් අයින් කරන්න කියලා. හරිද? මේක නම් ඔයාට 100%ක් හදාගන්න පුළුවන්. මොකද සිස්ටම් එරර් එක ගැන කියන්නේ. හරිද? ඔයා අයින් කරලා අයින් කරලා නැහැ කියලා කියන්නේ. හරි අයින් කළා තයි නෝ නැහැ. මොකද 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 මේ මේක සිස්ටම් එරර් එකක් නිසා වෙන දෙයක්. හරිද? මේක දිනන නංගි මල්ලි කිසි ගැටලුවක් නැහැ. ඔයාලගේ පැත්තට වැරද්ද දාන්න පුළුවන්. හරි පැහැදිලිව ලියුම ලියන්න. රාජකාරී ලියුම ක්ලීනින්ට හරි පැහැදිලිව ලියන්න. ලියලා ඔන්ලයින් පේමන්ට් රිසිට් එකේ අමුණන්න. ලියුමකින් විතරක් හදා ගන්න පුළුවන් වෙන කිසිම විදියක් නැහැ. ෆෝම් එක ගිහිල්ලා එඩිට් කරන්න බෑ. ලියුම ලියනකොට ලියන්න හරි පැහැදිලිව. මොකද මේ යාළුවගේ පැත්තටම වැරද්ද දාන්න. සිස්ටම් එකේ වැරද්ද දාන්න. ඒකෙන් ඔයාලා උඩරිම ප්‍රයෝජන ගන්න. සිස්ටම් එකේ error එකකින්. හරිද? නැත්නම් ගොඩක් වෙලාවට හදලා දෙන එකක් නැහැ. මොකද යාළුවා මේක බලන්න ගොඩක් කල් යනවනේ. ඔන්ලයින් පේමන්ට් රිසිට් එකකින් එක බලනකොට මේ ලියුම බලලා එක හදන්නේ. ඒක විතරයි ඔයාලට කරන් දෙන එකම ඔප්ෂන් එක. හරිද? ලියුම දාන්න විතරයි. හරිද? එම ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා බය වෙන්න එපා. එම් මොකුත් වෙන්නේ නැහැ. අර මම ෂුවර් කරන්න අමාරු අර මේ මේ සමහර දේවල් හදයිද කියන්නේ. හරිද? උන්නට එහෙම කරන්න කට්ටිය මේ ඉංග්‍රීසි එකේ ඉන්න නිසා ප්‍රශ්නයක් ඉන්නවා වගේ ගැටලුවක් කරේ නැහැ. හැබැයි මෙන්න මේ කට්ටිය. ඒ කියන්නේ කෝසස් ටික ප්‍රමෝෂන් ඩික්ලෙයර් කරන වෙලින් අයින් කරලා කවුරු හරි කියන එකත් අහලා ඔක්කොම උඩ තියෙන කෝසස් ටික අයින් කරලා. අයින් කරලා ආපහු දා ගන්න කට්ටිය නම් මට කියන්න බෑ 100% ආයෙ හදලා දෙයිද කියලා. ආයෙ හදලා දෙයිද කියලා කියන්න බෑ. හරිද? එතනදිත් ඔයාලා ලියන්න ලියුම අර කිව්ව ඇඩ්‍රස් දෙකම දාලා මේ මොනාර මේ මාතෘකාවත් ගැලපෙන එකක් දාලා ලියන්න ලියුම ඔයා ප්‍රමෝෂන් ඩික්ලරේෂන් වලට මේ නිකන් ටච් කරා විතරයි මොන හරි වෙන එකක් වෙලා ඔයාගේ අතින් වැරදිලා ප්‍රොසස් ටික අයින් වුණා කියලා. ඔයාගේනේ වැරද්ද. ඔයාගේ අතින් වැරදිලා ප්‍රොසස් ටික අයින් වුණා මට අයින් කරන්න ඕන නෑ මේ ටික කියලා ලියන්න. එහෙලා මේ මගේ ආයුධුම් පත්‍රෙට මෙන්න මේ ටික ඇතුළත් කරන්න කියලා. ඒ කියන්නේ උඩින් තිබිච්ච ටික ඒ විදිහටම තියන්න කියලා. නැත්තම් මෙන්න මේ කෝසස් ටික විතරයි මට අයින් කරන්න ඕන මේ ටික තියන්න කියලා පැහැදිලිව ලියුමක් ලියන්න. ඔයාලා පුළුවන් නම් Telegram ලියුම දාන්න. ඒක මම බලන්න. හරිද? මට මෙතන ලියුම කියන විදිහ 100%ක් කියන වෙලාවක් නැහැ. මොකද එක එක්කෙනාගේ ප්‍රශ්න එක එක විදිහයිනේ. හරි? එතකොට මට ලියුම් කියන එක ගොඩාක් දුර වෙලා යනවා. ඔයාලා ලියුම දාන්න කියන ඔයාලා ලියුම් ලියන්න තේරෙනවානේ. සත්‍යද? සම්පසලින් ළමයි. හරි. එතකොට ලියන්න මෙන්න මේ ටික ඔක්කොම අයින් වෙලා හැබැයි මට අයින් කරන්න ඕන මේක විතරයි මෙන්න මේ ටික ඒ විදිහටම තියන්න කියලා. තියන්න කියලා ලියුම ලියන්න. හරිද? ලියුම ලියලා තරහද හදා ගන්න. මොකද මෙන්න මේ මෝඩ වැඩේ කරපුවා ගොඩාක් හිටියා. හරි? ඒ විදිහට ලියුමක් ලියලා ඔයාලගේ වැරදි ටික හදා ගන්න අනිවාර්යයි. හරිද? මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම යාළුවන්ට ෂෙයා කරන්න. බය වෙන්න එපා. ඔන්ලයින් පේමන්ට් රිසිට් එකේ පිටිලට දිවට බය වෙන්න එපා. ආයිමත් කියන්නේ අර තැනදන් ෂෙයා වෙන මේ න්ියුස් අහලා නිකන් බොරුවට කලබල වෙන්න එපා. හරිද? හරි. එහෙනම් අනිවාර්යෙන් channel එකත් එක touch එකේ ඉන්න මේ වීඩියෝ එක යාළුවන්ටත් යවන්න. letter එක ලියලා මට Telegram දාන්න. මම ඊට පස්සේ බලන්න. හරිද? අනිවාර්යෙන් online payment receipt එකත් එක්කම යවන්න. register post. හරි.